ජයගමු ශ්‍රී ලංකා මෙවර කුරුණෑගලට මාර්තු 9 සහ 10 කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී. ව්‍යාපාර 11,700ක් තාවකාලිකව සහ 27,600ක් ස්ථිර වශයෙන් වැසී ගොස් තිබෙනවා. 52%ක් පමණ වූ කාන්තා ජනගහනය පවතින රටක් තුල මෙලෙස අර්බුදයට ලක් වූ කාන්තා ව්‍යවසායකත්වය හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යහපත් කරලීම උදෙසා කාන්තා ව්‍යවසායකින් ඉලක්ක කරගත් නිශ්චිත වැඩපිළිවෙලක් මේ රජය සතු වේද? එසේ තිබෙනවා නම් කාන්තා ව්‍යවසායකත්වය මේ මරුගුලින් බේරා ගන්නට ක්‍රියාත්මක කරන රජයේ වැඩපිළිවෙල කුමක්ද? 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%කින් පමණ වැසී ඇති බව වාර්තා වෙනවා. මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක සාමාන්‍යයෙන් සේවකින් 6-200 අතර ප්‍රමාණයක් සේවය කරනවා. මෙම ව්‍යාපාර හේතුවෙන් විශාල පිරිසකකට සිය ජීවනෝපාය මෙන්ම රැකියා අහිමි වීමද සිදු වී තිබෙනවා. මධ්‍යම පරිමාණ කර්මාන්ත හරි අඩකින් පමණ කෙටි කාලයක් තුල අඩුවීමේ ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් රජය යම් අධ්‍යයනයක් කර තිබේද? එසේනම් ඒ අධ්‍යයනයෙන් ලැබුණු නිගමන ඒ ප්‍රශ්න ගැටළුවලට විසඳුම් සපයන්නට උත්තර සපයන්නට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? 2018 සිට 2022 දක්වා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශේෂ්ත්‍රෙහි රැකියා 245,400ක පැහැදිලි අඩුවීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. මතක තබා ගන්න මේ වාර්තා ඔක්කොම ජන සංඛ්‍යා ලේඛන වාර්තා. මෙසේ රැකියා අහිමි වූවන් නැවත රැකියාගත කිරීම සඳහා යම් නිශ්චිත වැඩසටහනක් රජයේ සතු වේද? එහෙම වැඩසටහනක් තිබේ නම් ඒ කුමක්ද? මෙසේ රැකියා අහිමි වූ පුහුණු ශ්‍රමිකින් වර්තමානයේ නිවැරදිව කළමනාකරණය නොකිරීම හේතුවෙන් නැවත ව්‍යාපාර ආරම්භ කිරීමේදී ඇතිවන ශ්‍රම හිඟය සම්බන්ධ ගැටලු කළමනාකරණය කර ගැනීම සඳහා රජයේ සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබේ. පොලී අනුපාත ඉහළ යාම, ආදායම අඩුවීම නිසා නැවත ගෙවීමේ හැකියාව පහළ යාම මෙන්ම ණය ගෙවීම පැහැර හැරීම මත ආසාදු ලේඛන ගතවීම වැනි හේතුන් නිසා ක්ෂුද්‍ර ව්‍යාපාර 39.4%, කුඩා පරිමාණ ව්‍යාපාර 47.3%, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 50.1%, තවදුරටත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීම සඳහා මෙම දුෂ්කරතා අවම කරමින් අවශ්‍ය මූල්‍ය සහය ලබා දීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල කවරේද? පරාටේ නීතිය 2024-12-15 දක්වා අත්හිටුවීම කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව අපට වාර්තා වුණා. අපිට දැනගන්නට ඕන විශේෂණ මේක වැදගත් කාරණාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් රජයට එදා ස්තුති කරා ඒ තීන්දුව ගත්තයින් පස්සේ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්. හැබැයි එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ වනතේ කැබිනට් මණ්ඩලය ගත්තු තීන්දුව හරියට වාණිජ බැංකුවලට ගිහිල්ලා නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවේ යුත්තේ මහා බැංකුව අදාළ චක්‍රලේඛයක් නිකුත් කරන්නට ඕන. යම්කිසි නීතියක් රීතියක් ගෙන එන්නට තිබේ නම් ඒ නීති රීතිය ගෙන එන තෙක් මේ කැබිනට් එක ගත්ත තීන්දුව පරාටේක තාවකාලිකව නතර කරන්නට අත්හිටුවන්නට ගත්තු තීන්දුව බැංකු පද්ධතිය ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම ක්‍රියාත්මක නොකරන්නේ නම් මොනවටද ආණ්ඩුව? මම ඒක අහන්න කැමති. විශේෂයෙන්ම මම අහන්න කැමති මේ පරාටේ නීතිය යටතේ වෙන්දේසි කිරීමට නියමිත දේපල තක්සේරු කිරීම සිදු කරන්නේ එම මූල්‍ය ආයතනයේ විසින්මයි. මේ නිසා අදාළ දේපල තක්සේරු කිරීමේදී නිසි වටිනාකමක් හිමි නොවන බවද වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා නියම වටිනාකමක් තක්සේරු කරණය හරහා ලබා දෙන්නට
රජය ගන්න පියවර මොනවද කියන එක මම කියන්න කැමතියි ගරු නියෝජ කතානායකතුමනි. අපිට පේන විදිහට රජයේ තීන්දුව ගත්තට බැංකු පද්ධතිය ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම කවුරු හරි ඒක ගැන තර්ක කරනවා නම් මම දැන් පෙන්වන්නම් මෙන්න. රජයේ තීන්දුව ගත්තයින් පස්සෙත් මෙන්න වෙන්දේසියට දාලා තියෙන ආයතන. මෙන්න සාක්ෂි. මේ ඔක්ෂන් කරන්න හදන්නේ. මේ මාර්තු 5 වෙනිදා පුවත්පතේ. මේක පුවත්පතක් නෙවෙයි මේක එක පුවත්පතක්. මෙන්න අනික් පුවත්පත්. මෙන්න ඊළඟ පුවත්පත්. මේ ඔක්කොම පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරන්නට දාපු ඇඩ්වර්ටයිස්මන්ට්ස් මේ. පුතමුණන්සලා ගත්ත කැබිනට් එකේ තීන්දුව. කැබිනට් එකේ ගත්ත තීන්දුව අද ක්‍රියාත්මක කරන්න අද මන් දන්නේ මේ මහවැංකුවයි චක්‍රලේඛයන් නිකුත් කරන්න නැත්නම් බැංකු පද්ධතියට අඩුම ගානේ යම් කිසි නීති රීතිවල වෙනසක් සිදු කරන්නට යම් කාලයක් යනවනම් මේ බැංකු පද්ධතියට නියෝගයක් දෙන්නට ඕන. මේ පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කිරීම වහමත් හිටවන්න. ඇයි මහවැංකුව එක කරන්නේ නැත්තේ? අපිට සැකයක් ඇති වෙනවා මේ ප්‍රමාදය තුල මෙච්චර ඉක්මනට මේ බලන්න පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරන්න මෙහෙම ඇඩ්වර්ටයිස් කළා මේක ක්‍රියාත්මක කරන්නේ මොකක් හරි කිවිසුමක් තියනවද? මේක නීතියක් මේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක වෙනකොට මේ මිනිසුන්ගේ දේපල වෙන්දේසි වෙලා ඉවරයි. ඒ නිසා මම කාරුණික ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් කරුණා කරලා මහ බැංකුවට උපදෙස් ලබා දෙන්න අඩුව ගානේ චක්‍රලේඛයක් නිකුත් කරලා මේ පරාට එක්සිකියුෂන්ස් ඔක්කොම නතර කරන්න. මේ අහිංසක ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය කැබිනට් එක තීන්දුවක් අරගෙන තිබියදී මේක ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම වැරදි. බැංකු පද්ධතිය යන්නේ කැබිනට් එක ගත්ත තීන්දුවට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා රජේ. ස්තුතියි ගරු රාජ්‍ය මන්ත්‍රීතුමා. අර නියෝජ කතානායකතුමනි අපි බ්‍රහස්පතින්දා දිනේ උත්තර ලබා දෙන්න සූදානමින් ඉන්නවා. හොඳයි බොහොම ස්තුතියි. 27-2 ප්‍රශ්නයක් විපක්ෂ නායකතුමන් කෙටියෙන් දැන් ඔව් මේ ප්‍රශ්නය මම පදනම් කරගත්තේ රජයේම නිකුත් කරපු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්. ඒ වාර්තාවේ දත්ත මේ රජය දන්නවා. ඒ වගේම ගිය සතියේ කැබිනට් එක ගත්ත තීන්දුව පරාට එක්සිකියුෂන්ස් නතර කරන්න. ඇයි උත්තරයක් දෙන්න බැරි? රජයේ ගත්ත තීන්දුවට පටහැනිව මේ රටේ වාණිජ බැංකු කටයුතු කරනවා නම් රාජ්‍ය බැංකු කටයුතු කරනවා නම් මොකක් වුණාට ආණ්ඩුව? අනේ බොහොම ඉස්සෙල්ලා. මේ ආණ්ඩුවට කොන්දක් නැද්ද? ආණ්ඩුවට පණ නැද්ද? තමුන්නාන්සලා ගත්ත තීන්දුව తీරන වාණිජ බැංකු වලට ඇයි යවන්නේ? දරු නියෝජ්‍ය කතානායකතුමනි අවශ්‍ය නම් ස්ථාවර නියෝග වෙනස් කරලා අපිට වැඩිපුර කාලයක් ලබා දෙනවා නම් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අපිට පුළුවන්. ඉතින් ඊයේ දිනේ තමයි මේ ප්‍රශ්නේ අපිට එවලා තියෙන්නේ. අපි විධිමත් පිළිතුරක් හදලා බ්‍රහස්පතින්දා දිනේ පිළිතුරු ලබා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. අංක 2 ප්‍රශ්නේ